චරිතාංග රංගන ශිල්පිනියන් කටියට කටයුතු කරමින් සම්මාන රැසක්ම හිමිකරගත්ත ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දමයන්ති ෆොන්සේකා කියලා කියන්නේ. නිරන්තරයෙන්ම රූපවාහිනී නාලිකා තුලින් ආලින්දයට එන මේ ආදරණීය රංගන ශිල්පිනිය පහුගිය දවසක ඇගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඇගේ පෞද්ගලික ජීවිතය අපි නුදත් කරුණු කාරණා බොහෝමයක් මෙන්න මේ විදිහට තමයි පුවත්පතකට කියලා තිබුණේ. දමයන්ති මේ දවස්වල උදේ හවස බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ මොනවද? මේ කොරෝනා වසංගතයෙන් ලෝකයේම ජනතාව බේරගෙන කොරෝනා වසංගතය තුරන් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ලෝකයේම ජනතාව පීඩා විඳිනවා මේ වසංගතය නිසා. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? පහුගිය වකවානුවේ ගෙදරට වෙලා තමයි හිටියේ. ඒත් කියන්න ඕනේ ටෙලි නාට්‍ය කරන සියලුම ශිල්පීන්ට නව රජයෙන් මේ වසංගතයත් එක්ක අවසර දුන්න නිසා මේ දවස්වල ටෙලි නාට්‍යවල වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. නෑනලා ටෙලි නාට්‍ය සහ සීනගිරින කුමාරිය නිර්මාණයක තමයි මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ. මීට කලින් අපි නොදුටු වෙනස්ම රංගනයක් මේ දවස්වල දකින්න ලැබෙනවා. ඔව් නෑනලා ටෙලි නාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩ දෙනෙක් කතා බහ වෙනවා. කටකාර වෙනස්ම චරිතයක් තමයි රඟපාන්නේ. ඒ වගේම කිහිලිකරුවෙන් රඟපාන පළමු අවස්ථාව තමයි මේක. ඒකත් මට අභියෝගයක්. ඒ වගේම තමයි ඒ විතරක්ම නෙමෙයි අපේ ගම් ප්‍රදේශයේ කීර විකුණන බක්කි කරත්තයක් හදාගෙන පාරවල් ගාන යනවා කීර තියාගෙන මම මේ චරිත වෙනුවෙන් වෙනස්ම රංගන විලාශයක් එකතු කරගත්තා කියන්න පුළුවන්. අප රඟපෑමට අමතරව මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ තවත් වෘත්තීන් කිහිපයක නිරත වෙලා වැඩ කටයුතු කරන බව දන්නවා. කොහොමද සියල්ලම ගලපගෙන කරන්නේ? කාලයේ කළමනාකාරීත්වය ඇතිව සැලසුමක් ඇතිව තමයි මම වැඩ කරන්නේ. ආතියක්ෂණයේ නළුවරණය විතරක්ම නෙමෙයි මගේ රංග පාසලේ වැඩ කටයුතු කරන අතරතුර තමයි මම රංගන කටයුතු වලට දායක වෙන්නේ. කිසිම දෙයකට බාධාවක් නොවන විදිහට ඉතින් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. නළුවරණ කියන දේ බැලෑරුම් කාර්යාවයක් වෙන්නේ නැති නේද? ඇත්තටම ඔව් ඒක එහෙම තමයි. නිර්මාණවලට නළුවන් එළියන් සම්බන්ධ කරගන්න එක පහසු දෙයක් නෙමෙයි. අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය ශිල්පීන් ලබා දීම සමහර මාත් එක්ක හිතමනාපකම් ඇති වෙනවා. ඔවුන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා මේ හිතවත්කම් වලට අවස්ථාවන් දෙන්න බෑ. චරිතයට ගැලපෙන සුදුසුම කෙනාට තමයි මම චරිතය දෙන්න උත්සාහ කරන්නේ. ඒ ශිල්පියා ගැන මං සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. ඔහුට ආරක්ෂාව පවා සපයන්න ඕනේ. ඉන්දියානු චිත්‍රපටයකටත් නළුවරණ තෝරා ගැනීමට අවස්ථාවක් ලැබුණා නේද? ඔහු ප්‍රධාන නළු නිළියන් ඉන්දියාවෙන් සම්බන්ධ කරගන්නේ අනෙක් ශිල්පීන් ලංකාවෙන් තමයි තෝරගන්න සිද්ධ වෙන්නේ. මෙහි විශේෂත්වය තමයි දමිළ භාෂාව කතා කිරීමට හැකියාව තිබීම. අපේ රටේ දමිළ භාෂාව පුළුවන් දක්ෂ ශිල්පීන් ඉන්නවා ඉතින්. ලබන වසරේ මුල තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගන්න සැලසුම් කරගෙන ඉන්නේ. මණිරත්නම් තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ. ඔබගේ කුරුඳුල අධ්‍යක්ෂණය නිර්මාණය වුණ ඉරගල නැගතේ වැඩ කටයුතු කොහොමද දැන්? කොරෝනා ප්‍රශ්නය නිසා එහි රූපගත කිරීම අවසන් කිරීමට නොහැකි වුණා. ජනවාරියේ රූපගත කිරීම කටයුතු කරන්න නැවත පටන් ගන්නවා. ඒකත් බැලෑරුම් කටයුත්තක් ඉතින්. මේ කාල වකවානුවේ ඉරගල නැගත වෙනුවෙන් තමයි කැප වෙලා ඉන්නේ. ඔබගේ ආදරණීය සැමියා සුවිශේෂී සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ සහාය කොහොමද මේ නිර්මාණ කටයුතු වලට? ඔහු තමයි ප්‍රසන්න විතානකේ. ගොඩ දෙනෙක් දන්නවා ඇති ඔහු ගැන. ඔහු මට දීලා තියෙන නිදහස වචනෙන් කියා ගන්න බෑ. ඔහුත් මට ගුරුවරයෙක්. ඒ වගේම කියන්නවනේ මම මේ ශේෂ්ත්‍රයේ ගොඩක් අය එක්ක වැඩ කරලා තියෙනවා. ඒ සියලු දෙනාගෙන්ම මම ගුරුහරුකම් ලබා ගත්තා. ගුරුවරයෙක් අධ්‍යාපනයේ ලබා දුන්නට විභාගයට මුහුණ දෙනකොට ඔහු එන්නේ නැහැ ඉතින් පිළිතුරු ලියන්න. අන්න ඒ වගේ තමයි මමත් සියලුම දෙයට තනියෙන් මුහුණ දෙනවා. අධ්‍යක්ෂණය කියලා කියන්නේ පහසු කටයුත්තක් නම් නෙමෙයි. ඔබ මේ ශේෂ්ත්‍රයට දරුවන් රසක් බිහි කළ මවක්. ඔවුන් නිර්මාණ තුලින් දකිනකොට ඇති වෙන සතුට කොයි වගේද? මගේ දරුවන්ගේ දෙවෙනි අම්මා විදිහට තමයි ඔවුන් මට සලකන්නේ. ඔවුන්ගේ මවට දැනෙන සතුට මටත් ඒ විදිහටම දැනෙනවා. සමහර අවස්ථාවල ඒ දරුවන් සමග මට රඟපාන සිද්ධ වෙනවා. මගේ දරුවෝ මේ ශේෂ්ත්‍රයේ විවිධ අංශවල වැඩ කරනවා. ඒ සියලු දෙනාම මගේ රංග පාසලෙන් බිහි වුණ දරුවන් කියලායි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.